කොළඹ ජාතික කෞතුකාගාරය ලංකීය නිර්මාණ ශිල්පීන්ගේ අග්‍රගණ්‍ය නිර්මාණයකතුවක් ගැබ්වූ ගවේෂකයන්ට මාහැඟි තොරතුරු හමුවන පින්බිමක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විහෙරගල විහාරයෙන් හමු වූ ලෝහයෙන් තනන ලද රන්නාලේප කර වර්ණ ගන්වා ඇති හිටි පිළිමයක් කොළඹ කෞතුකාගාරයේ දකින්නට පිළිවන්. එය උසින් අඩි දෙකක් පමණ වෙනවා. ඇස් කුහර තුල මැණික් ඔබවා තිබූ බවට සලකුණු මෙහි දකින්නට පිළිවන්. විහෙරගල විහාරයෙන්ම හමු වූ හිඳි බුදු පිළිමය ලාංකේය ශිල්පියාගේ අනගි නිර්මාණයක්. එය ඝන ලෝහ වාත්තුවෙන් කරන ලද්දක්. පිළිමේ උස අඟල් 8හමාරක්. පිළිම ශීර්ෂයේහි ඇති උස්නිෂයට අමතරව ඇති සිරස්පත නිසා මේ සුවිශේෂයි. සිරස්පතෙහි මෙන්ම net සඳහාද මැණික් ඔබවා තිබෙනවා. මෙම පිළිම දෙකම 8වන 9වන සියවස් වලට අයත් බවයි පුරාවිද්‍යාඥ මාලිංග අමරසිංහගේ අදහස. ලෝකඩ කැබලි ලෙසගෙන කුහර වාත්තු ක්‍රමයට තැනු ඉතා සුවිශේෂ ගණයේ පිළිමයක් බදුල්ල ප්‍රදේශයෙන් හමු වී දැනට කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. සිවුරේ කෙළවරක් වමතින් අල්ලාගෙන සිටින ආකාරයක් නිරූපිත මෙහි දකුණු අතින් විතර්ක මුද්‍රාව දැක්වෙනවා. කෙසේ වුවද මේ තුලින් ධර්මදේශනා විලාශය පෙන්눔 කරන බවයි මාලිංග අමරසිංහ මහතාගේ අදහස. උසින් අඟල් 22ක් පමණ වන පිළිමේ දෙදන අතර පළල අඟල් 19ක්. ගුප්ත ශෛලිය අනුව යමින් කළ මෙම නිර්මාණය ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසට පමණ අයත් බවයි පුරාවිද්‍යාචාන්ගේ අදහස. විහිරගල හිටි පිළිමයට සමාන ස්වරූපයෙන් යුත් මෙදවචින් හමු පිළිමයක්ද කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. මෙය උසින් අඟල් 18ක්. ඒ වරින් රාත්තල් 30කටත් වැඩි බව කෙනෙකුට විශ්වාස කළ නොහැකි තරම්. රන් ආලේප කර තිබී ඇති මෙම පිළිමය ක්‍රිස්තු වර්ෂ 2 සියවසට අයත් වෙතැයි ඩී.ටී. දේවේන්ද්‍ර මහතා බුද්ධ ප්‍රතිමාව සහ ලංකාව ග්‍රන්ථයේ සඳහන් කරනවා. ලෝකඩින් වාත්තු කළ මැදවච්චි පිළිමයට වඩා අඟලකින් උස කුරුණෑගල පිළිමය බරින් රාත්තල් 23කට මදක් වැඩි බව පුරාවිද්‍යාච මාලිංග අමරසිංහ ලක්දිව සුපතල බුදු පිළිම ග්‍රන්ථයේ සඳහන් කරනවා. උසින් අඟල් 4ක් පමණ වන පద్මාසනයක් මේ සඳහා නිර්මාණය කරලා තිබෙනවා. මෙය බුදු පිළිමයට පසු කලෙක නිර්මාණය වූවක් බව විශ්වාස කරන පුරාවිද්‍යාචාන් බුදු පිළිමය පස්වන 6වන සියවස් වලට අයත් බව සඳහන් කරනවා. මහනුවර යුගයේ සාම්ප්‍රදායික ලක්ෂණයන්ගෙන් හෙබි රන් ආලේපිත මෙම බුදු පිළිමය හමුවන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් දනගිරිගල රජමහා විහාරයෙන්. එබැවින්ම දනගිරිගල පිළිමය හැටියට මෙය පොදු විවහාරයේදී හඳුන්වනවා. ඊට එක්කල පාදම සිංහල සම්ප්‍රදායෙන් වෙනස්ව උල් හැඩයෙන් යුක්තව නිර්මාණය කර තිබීමත් විශේෂයි. මෙම නිර්මාණයත් කුහර වාත්තු ක්‍රමයට කරවන ලද්දක්. 1782 සමයේ මහනුවර රජකල කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මෙය පූජා කළ බව පුරාවෘත්තවල කියවෙනවා. ලක්දිව බුදු පිළිමේ නිර්මාණය වුණේ බුදුන් වහන්සේ සංකේතවත් කිරීමට වඩා වන්දනීය කිරීම සඳහා. මේ නිසාම බුදු පිළිමය ලාංකේය සමාජය තුළ පුළුල් විකාශයකට හිමිකම් කියනවා. විශේෂයෙන් අනුරාධපුර යුගයේ මනාසේ ශරීරාංග ගැළපෙන ලෙස කළ නිර්මාණයන් හමු වෙනවා. ඒ තුලින් බුදුන් වහන්සේගේ මහා කරුණාව ප්‍රමුඛව උත්තරීතර බව විදහා දක්වන බවයි පුරාවිද්‍යාචාන්ගේ අදහස.
පොළොන්නරු යුගයේ නිර්මාණය වූ බුදු පිළිමය එතෙක් පැවති ශාන්ත අධ්‍යාත්මික භාවයේ නිරූපණය කරනු වෙනුවට බුදුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ නිරූපණය කරන බව පොදු පිළිගැනීමයි විශේෂයෙන්ම බුදු පිළිමයට බාහිර මෙන්ම සංකීර්ණ වූ වජ්‍රාසනය මකර තොරණ වැනි නිර්මාණයන් මේ යුගයේදී ප්‍රචලිත වූ බව පැහැදිලියි පොළොන්නරු යුගයෙන් පසු අවදියේ ලාංකීය බුද්ධ ප්‍රතිමා කලාවන්ගේ යම් යම් පරිහානීය ලක්ෂණ දිස්වෙන බව පුරාවිද්‍යාඥයන් විශ්වාස කරනවා. දඹදෙණි කුරුණෑගල හෝ ගම්පල අවදියේ බුදු පිළිම නිර්මාණය කර ඇත්තේ ඉතා අල්ප වශයෙන්. කෙසේ වුවත් මේ චාරිකාවේ හමු වූ සියලු නිර්මාණයන් හුදකලා නිර්මාණයන් නොවු බව ඉතා පැහැදිලියි. එවකට පැවති සමාජ ආර්ථික පරිසරයේ නිසැකවම එහි පසුබිමයි. චෝල ආක්‍රමණයන්ගින් ආරම්භව දීර්ඝ කාලයක් තිස්සේ සතුරු ආක්‍රමණ නිසා වෙන්න ඇති වූ සමාජ ආර්ථික හේතු නිසා පරිහානියට පත් ලාංකේය නිර්මාණයන් සංසන්දනාත්මකව විග්‍රහ කිරීමට මෙය කාලයෙනි. සත්තකින් මේ නිර්මාණ තුලින් එකල පැවති සම්පූර්ණිකර සමාජය වින්දනය කිරීමේ වරම නූතන සමාජයට හිමි වෙනවා.